හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයයි. 1972 වර්ෂයේදී ආරම්භ වෙච්ච අපේ ආයතනය කෘෂි කාර්මික හා ගොවි කටයුතු ශේෂ්ඨයන්ට අදාළව ආර්ථික සහ සමාජීය වශයෙන් පර්යේෂණ සිද්ධ කරන ලංකාවේ ප්‍රමුඛතම ආයතනය. ගොවි කටයුතු හා ග්‍රාම සංවර්ධන ශේෂ්ත්‍රයේ ප්‍රගමනය හා ප්‍රසාරණය උදෙසා දැනුම උත්පාදනයට දැනුම බෙදා දීම ප්‍රමුඛතම කාර්ය කරගෙන තමා අපේ ආයතනය ඉදිරියට ගමන් කරන්නේ. ඒ වගේම වර්තමානය වෙනුවට නියමුවා වශයෙන් මාලින්ද සෙනවිරත්න මහතා නායකත්වය ලබා දෙනවා. සාමාන්‍යයෙන් වර්ෂයකට පර්යේෂණ 20කට ආසන්න ප්‍රමාණයකුත් ඊට සමගාමීව පුහුණු වැඩසටහන් රාශියකුත් අපේ ආයතනය මගින් සිදු කරනු ලබනවා. එසේ දියත් වන පර්යේෂණ අතරින් මෙවර අප බිම්මල් කර්මාන්තය ආශ්‍රිතව ගොවිපළ ව්‍යවසායකත්වය සහ කෘෂි ව්‍යාපාර පිළිබඳ දැනුම සොයා බලන පර්යේෂණයක් දියත් කරලා තියෙනවා. වර්තමානය වන විට බිම්මල් ගොවීන් බොහෝ දෙනෙක් තමන්ගේ වගාවන්වලි ඉවත් වෙන්නේ ඔවුන්ට පවතින විවිධාකාරයේ ගැටලු නිසා. නමුත් ඒ ගැටලු අභියෝගයක් කර ගනිමින් තම වගාවන් ඉතාමත් සාර්ථකත්වයට පත් කරගත්ත ගොවීන් කිහිප දෙනෙක් අපට අපගේ අධ්‍යයනය තුළින් හමු වුණා. ඒ අතරින් කහතුඩුව ප්‍රදේශයේ තරුණ ව්‍යවසායිකාවක් වන ඉනෝකා දීර්ක්ෂි මහත්මිය සමග ඇගේ සාර්ථකත්වය පිළිබඳ තොරතුරු බෙදා හදා ගන්න අප ආයතනයේ ඒ වගේම අප පර්යේෂණයේ සම්බන්ධකාරක වශයෙන් කටයුතු කරන සංගීත් ප්‍රසාද් මහතා අපේ පර්යේෂණ නිලධාරීතුමන් මේ වෙනකොට සූදානම් සිටිනවා. බොහොම ස්තුතියි තමයි. දහසක් වූ බිම්මල් වගාකරුවන් අතරින් තවත් එක් බිම්මල් වගාකරුවෙක් නොවී සාර්ථක ව්‍යවසායකාවක වුණු ඉනෝකා මහත්මිය සමග තමයි මම දැන් මේ රැඳී සිටින්නේ. ඉතින් ඉනෝකා මහත්මිය, අපි අපේ කතාබහ මෙහෙම පටන් ගමු. ඔබතුමියට බිම්මල් වගා කළ යුතුයි යන්න මේ අදහස ආවේ කොහොමද කියලා මම ඇහුවා. අපේ ගොවිජන සේවා ආයතනයේ දිරියලිය කියන වැඩසටහනෙන් තමයි මම මේක මුලින්ම දැක්කේ. ඒකෙන් වීඩියෝ එකක් බලලා තමයි මේක පටන් ගන්න හිතුවේ. ඔව් ඉනෝකා මහත්මිය, ඔබතුමිය කීවා දිදී වැඩසටහන හරහා තමයි ඔබතුමිය මේක යමුනේ කියලා. එදා පටන් මේ වන තෙක් ඔබ බිම්මල් වගාවේ ලබාගත් ජයග්‍රහණ සහ ඔබගේ පැමිණීම කොහොමද කියලා විස්තර කරමු. මම මුලින්ම දැනට අවුරුද්දකට කලින් වගාමළු 1000කින් පටන් ගත්තේ. දැන් හරියටම අවුරුද්දක් වෙනවා. දැන් වගාමළු 10000ක් වෙනකම් පටන් අරගෙන තියෙනවා. අපි දන්නවා ඉනෝකා මහත්මිය, අද වෙළඳපළේ විවිධාකාර වූ බිම්මල් වර්ග තියෙනවා. ඔබතුමිය ඔබතුමගේ වගා සඳහා යොදාගත්තේ මේ මොන බිම්මල් ප්‍රභේදද? මම ඔරිස්ට මුලින්ම පටන් ගත්තා. ඊළඟට ඇබලෝන් එක පටන් ගත්තා. ඊට පස්සේ බූතාන් එක පටන් ගත්තා. දැන් ඒ වර්ග තුනම මම දැන් කරගෙන යනවා. ඔව්. ඔබතුමිය මේ එක් එක් වර්ග වගා කරන්න පටන් ගද්දී මම මේ ප්‍රභේද වගා කළ යුතුයි කියන ඒ සංකල්පය කොහොමද ඔබතුමා ගොඩනගාගත්තේ? මට හිතුණා මුලින්ම ඔරිස්ට විතරක් කරනකොට එහෙම මේ හරියන්නේ අනිත් අලුත් දේකුත් පටන් ගන්න ඕනේ කියලා. දැන් එහෙම පටන් ගත්තාම ඒකක් කරනකොට තවත් මේ භූතාන් ගැනත් දැනගන්න ලැබුණා. මේ ඒකත් පටන් ගන්න ඕනේ කියලා දැන ඇත්තටම මේ ගොඩක් හොඳයි. එහෙම වෙනස් විදිහකට කරනකොට මිනිස්සුන්ට ඉල්ලන විදිහට ඒ දේවල් එතකොට දෙන්න පුළුවන් අපිට. එකම දෙයක් නැතුව. මේ ඇමරිකන් ඔයිස්ටර් මේක දාලා තාම දවස් 4යි. මේක දාලා දවස් 25ක් 30ක් යනකොට මෙතන මේ සමහරක් මේ ඒ වගේ තනින් තනින් මල් එළියට එනවා. ඒ මලක් එළියට ආවට පස්සේ අපි මේ කටවටේ කපනවා. ඒක කටරින් කපලා ඊට පස්සේ වතුර ස්ප්‍රේ කරනවා. ඒ දා ඉඳන් අපිට මේකේ මාස දෙකමාරක් යනකම් මල් පල ගාව ගන්න පුළුවන්. මම මේ මගා මළු වලට වතුරයි ඉන්නේ. මේ වතුර ලයින් එකෙන් තමයි මේක හදලා තියෙන්නේ. එක සැරේම කරාමේරියනම විනාඩි 2ක් වතුර දැම්මහම ඇති. ඒක සතියකට දෙකකට සැරයක් වගේ තමයි වතුර දාන්නේ.
මේ වගමලු මේ එල්ලන විට ක්‍රම දෙකකට පුළුවන් එකක් මේ මේ වගේ වැලක එල්ලන්න පුළුවන් එහෙම නැත්නම් රාක්කයක් හදලා රාක්කවල පුළුවන් හැබැයි මේ එල්ලන එකෙන් ඉඩ ගොඩක් අඩුවෙන් මේ යන්නේ අපිට අනිත් එක තමයි මේ මල් උනත් වැඩි ප්‍රමාණයක් ලැබෙනවා එල්ලන එකෙන් මල් කඩන්න එනකොට අපි මේක ඇතුළට එනකොට අනිවාර්යයෙන්ම මේ මාක්ස් එකක් දාගෙන එන්න ඕන මේ මොකද මේකෙන් අර පුංචි දුමක් වගේ මේ වල ටිකක් පිපිලා වැඩි වෙනකොට එහෙම එනවා ඒක මේ ඇදුම වගේ තියෙන හැට හොඳම නෑ ඒක මේ වැඩි වෙනවා එහෙම උනොත් එහෙම මාක්ස් එක දාගෙන අහම එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ අපි සාමාන්‍යයෙන් මේ මල් පැකට් එකකට ගන්නෙ මෙන්න මේ වගේ ප්‍රමාණය මලක් මේ තමයි ඒ මල අරගෙන ඉවර වෙලා මේක ඉතුරු වෙන මේ පොඩි මේ මේ මුට කෑල්ල අයින් කරන්න ඕන මේ එහෙම නැතුනත් ඒක මේ පොට් එකේ මේ වගාමලුවේ රැඳුනොත් කුණු වෙන්න ගන්නවා අපි වගාමලුවෙන් මල් එක ගලවලා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේ මල් එකේ අග තියෙන එදුමුරු පාට ටික ඔක්කොම කපලා අයින් කරන්න ඕන අයින් කරලා ටිකක් සුද්ධ කරලා තමයි මේ පැකට් කරන්නේ මේ මල අදු උදේ පිපිච්ච මලක් මේක හෙට හවස වෙනකොට කඩලා මේ වෙළඳපොළට යවන්න පුළුවන් මේ මල් වර්ගයේ ඇබලෝන් මේකෙන් මාස 5ක් 6ක් යනකම් මල් පලදාව ගන්න පුළුවන් අනිත් මේ ඔරිස්ට එකට වැඩිය මේකට මේ වැඩි ඉල්ලුමක් තියෙනවා මේකත් අර වගේම තමයි කපලා අරගෙන යට නට කපලා අයින් කරලා පැකට් කරන්න ඔව් දැන් මම මුලින් සඳහන් කළා වගේ කෘෂි ව්‍යාපාර රසක් තිබෙනවනේ ඔබතුමිය ඇයි බිම්මල්ම වගා කරන්න හිතුවේ මට තියෙන්නේ පොඩි ඉඩකඩක් පර්චස් 10ක් වගේ පොඩි ඉඩක් තියෙන්නේ අපේ ගෙදර මේ ඒ ඉඩේ කරන්න පුළුවන් මේ මේ දේ තමයි කියලා මට හිතුණා අනිත් එක මම මට පුතාලා දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නගේ වැඩත් කරගෙන කරන්න පුළුවන් විදිය දෙයක් තමයි බැලුවේ අමතර ආදායමක් ලැබෙන විදිහට ඇත්තටම මේකින් ගොඩාක් හොඳ ආදායමක් ලැබෙනවා මගේ මහත්තයා වඩු වැඩ කරන්නේ පැන්ට්‍රි කබඩ් දැන් සාමාන්‍යයෙන් එයා වගේම මමත් හොඳ ආදායමක් ලබනවා ඔව් අද වර්තමානයේදී ඉනෝක මහත්මිය අපිට දැක ගන්න හම්බෙනවා බිම්මල් වගකරුවන් රසක් දිනෙන් දින පහළ වෙනවා හැබැයි අපි නොහිතන ඉක්මනට මේ අය බිම්මල් වගාවෙන් ඈත් වෙනවා ඔබතුමී දකින විදිහට මේකට ප්‍රධානම හේතුව මොකක්ද අපි කරන දෙයට කැප වෙලා උපරිම ආදරයෙන් ඒ දේ කරන්න ඕන. එහෙම මේ නැතුව නිකන් ඔහේ කරන්නන් වාලි පටන් අරගෙන ඒක නිකන් ඔහේ අත්හැරලා වගේ නැත්තම් අපි ආදායම විතරක් බලාගෙන කරොත් ඒක හරියන්නේ නැහැ. මම උදේ පාන්දරින් පටන් අරගෙන පැය දෙක තුනක් කොහොමත් මේ මඩු ටිකේ තමයි මම ඉන්නේ. ඒවා හොදලා අස් කරලා ඔක්කොම පිළිවෙලකට ඒ දේවල් කරනවා කොහොමත්. ඒ දේවල් ඒ මඩු ටිකට මම උගක් ආදරෙන් බලා ගන්නවා ඒ දේවල්. නියෝක මහත්මිය දැන් බිම්මල් වර්ග තුනක් පමණ ඔබතුමී වගා කරනවා කියලා කියවනේ. මේ වෙද්දී ඔබතුමී සතුව බිම්මල් වගමලු කීයේ ප්‍රමාණයක් තිබෙනවද? 10000ක් තියෙනවා. 10000ක්. බිම්මල් වගා ගෘහ මේ ආකාරයෙන් සැදිය යුතුයි. එහෙම නැත්නම් මේක මේ විදිහ වෙනස් විය යුතුයි. ඒ පිළිබඳ දැනුම කොහොමද ඔබතුමී ලබා ගන්නේ? ඒක මම YouTube එකෙන් තමයි බලන්නේ කොහොමද කරන්න ඕනේ කියලා. මේ අපි බිම්මල් කරන අය ගොඩක්ම මේ වැරදි කරන දේක් තමයි මඩුව හරියට හදාගන්නේ නැති එක. සත්තුන්ට යන්න පුළුවන් විදියට තමයි ඉටිකොළ ඇදලා යට නිකන් මේ තෙත මෙටි පොළව තියනවා. එතකොට ඇතුළෙන්ම සත්තු හැදෙනවා ඒකේ. එහෙම සත්තු නොවන විදියට මේ උපරිමෙන්ම හොඳට බිම්මල් මේ මඩුව හදාගන්න ඕනේ. එහෙම වුණොත් අපිට මේ ලෙඩ හැදෙන එක වෙන්නෙම නෑ බිම්මල් වලට. වගාමඩුවක් සකස ගන්නකොට මේ අපි හදලා තියෙනා වගේ නිවැරදිව වගාමඩුව සකස ගන්න ඕනේ. මීයන්ට වෙන වෙන සත්තුන්ට ඇතුළට එන්න බැරි වෙන්න. ඒ සත්තු තමයි මේ වගාමඩුව ඇතුළට ලෙඩ රෝග අරන් ඉන්නේ. මේ අනිත් එක තමයි වගාමඩුව ඇතුළ හොඳටම සීතල රඳව ගන්න ඕන. අපි බිම මේ පොට්ටල කටවල් කැපුවට පස්සේ බිම මේ තෙමන්න ඕන හවසටයි උදේටයි බිම තෙමලා සීතල තියාගන්න ඕන. එතකොට උපරිම මල් ගන්න පුළුවන්. අනිත් එක වහලේ වුණත් උඩ වුණත් උපරිම සීල් වෙන විදියට හදාගත්තොත් මේ සත්තුන්ට එන්න බැරි වෙන්න
මේ ලෙඩ රෝග එන්නෙම නෑ මේ බිම්මල් පොට්ටලට. අද වර්තමානයේදී අපේ බිම්මල් වගාකරුවන් තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි තමන්ගේ අස්වැන්නට සාධාරණ විලක් ලැබෙන්නේ නැහැ සහ අස්වැන්න විකුණ ගන්න බැහැ කියන එක. ඔබතුමිය කොහොමද මේ අභියෝගය ජයගත්තේ? සාධාරණ මිලක් ලැබෙනවා ඒකට. දැන් අපි මේ නිෂ්පාදනය කරන මල් ඇත්තටම මදි. තවත් මේ වැඩියෙන් දෙන්න පුළුවන් නම් තවත් දෙන්න පුළුවන්. ඕන හැටියේ මේ කියන්නේ දැන් මගෙන් මල් ගන්න කෙනාටත් මේ මම දෙන මල් ප්‍රමාණය මදි. දැන් මගෙන් පස්සේ මගෙන් බලාගෙන මේවා කරගෙන තව කෙනෙක් පටන් ගත්තා. එයාටත් මම උදව් කරලා පටන් ගන්න දන්න දේ කියලා දීලා ඒත් මේ තවත් ගාය පටන් ගත්තත් මේක තව කරන්න පුළුවන් මේ කියන්නේ ඒ තරම් නිෂ්පාදනයේ මදි අපේ. ඔව් ඉනෝක මහත්මිය ඔබතුමිය පැවසුවා එකිනෙකට වෙනස් බිම්මල් වර්ග තුනක් පමණ වගා කරනවා කියලා. ඉතින් මේ බිම්මල් වර්ගවලට වෙනසට ඉල්ලුම කොහොමද? ගොඩාක් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ ඉල්ලුමට සැපෙම මේ සලව ගන්න තමයි බැරි. කියන්නේ මගෙන් නිෂ්පාදනය වෙන ප්‍රමාණයත් මගෙන් මම මල් දෙන එයාටත් ගොඩක්ම මදි. ඇත්තටම ගොඩක් වෙලාවට ඒ මේ දැන් මම හවසට මල් කඩන්නේ එයා ගොඩක් වෙලාවට උදේට මල් ටික ඉල්ලනවා මේ අර තියෙන ප්‍රමාණය මදි කියලා. ඉතින් තව කොච්චර තිබ්බත් මේක දෙන්න පුළුවන්. මේ ඇත්තටම මේක ගොඩාක් හොඳ ආදායමක්. මොකද අපිට ගෙදර ඉඳගෙනම කරන්න පුළුවන් ලොකු කාලයක් වැය වෙන්නෙත් නෑ මේ වෙනුවෙන්. දවසට පැය 3-4යි වැය වෙන්නේ. අනිත් එක මේ වගේ දෙයක් කරනකොට මේ අපේ ගෙදර ඉන්න හැම කෙනෙක්ම මේකට උදව් කරනවා. ඔක්කොම එකතු වෙලා එතකොට වැඩ කරනවා. ඒකත් ගොඩක් ලොකු දෙයක්. අතීතයේදී කාන්තාවන් කිහිප දෙනෙක් එදා වේල හරියම්බ කරගන්න පටන් ගත්ත කර්මාන්තයක් තමයි මේ බිම්මල් වගා. හැබැයි බිම්මල් වගාව එතනින් එහාට ගිහිල්ලා හොඳ ආදායමක් උත්පාදනය කරගන්න පුළුවන් කර්මාන්තයක් වගේම ආහාර සුරක්ෂිතතාවයට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් කර්මාන්තයක් කියලා අද වෙද්දි අපට හොඳාකාරයෙන් පිළිඹු වෙනවා. දිලුක්ෂි මහත්මිය ඔබතුමගේ අදහස කුමක්ද? බිම්මල් කර්මාන්තයේ හරහා අපට හොඳ ආදායමක් උත්පාදනය කරගන්න පුළුවන්ද සහ ආහාර සුරක්ෂිතතාවයට කොහොම දායකත්වයක් දෙන්න පුළුවන්ද බිම්මල් කර්මාන්තය? ඔව් ඇත්තටම පොත් මේ බිම්මල් මලු 1000කින් බිම්මල් පැකට් 1200ක් 300ක් වගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 35000ක් වියදම් කරාම තවත් 35000ක් 40000ක් විතර ලාභයක් ලැබෙනවා ඒකින්. එහෙම බලනකොට ගොඩාක් හොඳ මේ ආදායමක් ලැබෙනවා. ඒත් එක්ක දැන් රටේ තියෙන එළවලු මිලත් එක්ක බලනකොට මේකේ ගාන බොහොම පොඩි ගානක් වෙන්නේ බිම්මල් පැකට් එකක්. අනිත් එක තමයි වසවිස නැතුව අපි ඇත්තරම කිසිම වසවිසක් මේකට පාවිච්චි කරන්නේ නැහැ. වතුර විතරයි මේකට දාන්නේ. බිමට මේ සල්ප කුඩු ඉහිනවා බිම සත්තු බෝ වෙන එක නැති වෙන්න. ඒ අරෙන්න වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ බිම්මල් මඩ වැතුලට. ඒක නිසා ඉතින් අතර මිනිසුන්ට හොඳ පෝෂදායි ආහාරයක් ලැබෙනවා බිම්මල් වල. ඔබතුමිය බිම්මල් වගාව හරහා ජීවිතය ලබාගත් ජයග්‍රහණ ගැන සඳහන් කළොත්? මගේ ගෙදරට ගොඩාක් ප්‍රශ්න තිබුණා. අතරම ඉතින් ළමයි දෙන්නෙක් ඉගෙන ගන්නවා, ලොකු පුතා ඉලෙවල් කරනවා. ඒ දේවල් වලට මට ගොඩක් උදව් කරන්න පුළුවන් වුණා මහත්තයාට මට මේක පටන් ගත්තයන් පස්සේ. ගෙදරට ගොඩාක් ලොකු ආර්ථික ශක්තියක් වුණා. ගෙදරම ඉඳගෙන කරන්න පුළුවන් වෙච්ච නිසා, ඒ කියන්නේ මේ කාලෙදි පිට ළමයින්ව කොහෙකවත් තියලා යන්නවත් දාලා යන්නවත් බැරි කියාවට යනකොට මම ගෙදර ඉඳගෙනම මේ දෙන්නගේ වැඩක් කරගෙනම මේක කරගන්න පුළුවන් නිසා ඇත්තටම ලොකු දෙයක් වුණා මට මේ. දිලුක්ෂි මහත්මිය අවසාන වශයෙන් මම මෙහෙම හෙව්වොත් දැනට ශේත්‍රයේ නියලිලා ඉන්න ව්‍යවසායකයන්ට වගේම අලුතින් බිම්මල් වගාවට යොමු වෙන්න බලාපොරොත්තු වෙන ව්‍යවසායකයෙක්ට මොන වගේ පණිවිඩයක්ද ඔබතුමිට දෙන්න පුළුවන්? ඇත්තටම දැන් අපේ ගෙවල් වල කාන්තාව ගොඩක්ම නිකන් ඉන්නේ. එහෙම ඉන්නේ නැතුව මේ වගේ දෙයක් පටන් ගත්තොත් ලොකු දෙයක් වෙනවා ගෙදරට. ඒක තමුන්ගෙන් කියන්නේ මගෙන් අපේ නංගිත් මේ දේ පටන් ගත්තා. එයා තමයි බට බිම්මල් මලු හදලා දෙන්නේ. මම මෙහෙ ගෙනහලා ගෙදර ගෙනත්
මඩුවල තියෙනවා විතරයි කරන්නේ. එයා තමයි මට ඒක ලෑස්ති කරලා දෙන්නේ. කියන්නේ තවත් කවුරු හරි කෙනෙක් මේක පටන් ගන්නවා නම් ඇත්තටම උඟාක්ම හොඳ ආදායම් මාර්ගයක් වෙනවා. ඒ කියන්නේ මුළු දවසම වැඩ කරන්න නෑ. පැය දවසට පැය දෙක තුනයි වැඩ කරන්න තියෙන්නේ. අනිත් වෙලාවෙදී තමුන්ට තවත් දෙයක් ඕන නම් කරන්න කාලය තියෙනවා මේක කරන ගමන් උනත්. එහෙනම් ඉතින් ඇත්තටම හොඳ ආදායම් මාර්ගයක්. කෘෂි ව්‍යාපාර රසක් අතරින් බිම්මල් කර්මාන්තය තමන්ගේ ජීවිකාව කරගත් එම බිම්මල් කර්මාන්තය හරහා පැන නැගුණු ගැටලුවක් කර නොගෙන එම අභියෝගයන් ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගත්තු දිරිය ව්‍යවසායිකාවක් වන ඉනෝකා මහත්මියට අපි සමුදෙමු. තවත් මෙවන් වූ දිරිය ව්‍යවසායකයෙකු සමග නැවත බලාපොරොත්තු වෙන අරමුණින් මා ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.